සදහැති ඔබ සැමට නිවනට මඟ කියා දෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරෙන් ඔබ වෙත ගෙනෙන 13 වන ධර්ම දේශනාවයි මෙලෙසින් දිගහැරෙන්නේ. සුපුරුදු ලෙසින් අදත් මේ උතුම් ධර්ම මන්දිරයට වැඩමවා වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ සාදු නාදනම්වා නමස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේ මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ධර්මයට ලැබි ධර්මයට හිතයිෂී පින්වත් පිරිසක් විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු 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 කතං ච භික්ඛවේ භික්ඛු සම්පජානෝ තීද භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී යෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී යෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී යෝති අසීතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී යෝති ගතේටි තේනි සින්නේ සුත්තේ සම්පජානකාරී යෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යෝති ජාගරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී යෝති එවං කෝ භික්ඛවේ භික්ඛු සම්පජානෝ ති සතෝ භික්ඛවේ භික්ඛු විහෙරෙය සම්පජානෝ අයං වෝ අම්හාකං අනුසාසති ති සාදු 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 සද්ධාබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන ධර්මයන් ඒක රාශී කරගනිමින් ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් අය හැම දිනම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරලා අපි මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අපිට බොහෝ ධර්ම කාරණා එකතු කරගන්නත් බුදුරජාණන් වහන්සේ ගැන වැඩි ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් ඇති කරගන්නත් මහා පරිනිර්වාණ සූත්‍රය ඇසුරින් මේ පරිනිර්වාණයට ආසන්න කාලයේදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ඒ උත්තම ජීවිතය ගෙවුණ විදිහ පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනාවක් තමයි අද දවසෙත් සාකච්ඡා කරන්නේ. අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ නාදිකා ග්‍රාමයේදී අපි ඊ සාකච්ඡා කරා. නාදිකා ග්‍රාමයේදී ධර්මාදර්ශ ධර්මපරියාය කියලා කියන කෙනෙක් සම්බෝධි පරායන වුණා නම් ඒ තැනැත්තාගේ තිබිය යුතු ලක්ෂණයන් පිළිබඳ දේශනා කරලා ඊට පස්සේ ඉති සීලං ඉති සමාධිය ආදී වශයෙන් ඒ හැම තැනකම දේශනා කරන සීල සමාධි ප්‍රඥා පිළිබඳ දේශනා කරලා ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරනවා. විශාලා මහනුවර අම්බපාලි වනයේ වැඩ ඉන්නවා. මේ අම්බපාලි වනයේ වැඩ ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ මේකයි මගේ අවවාදය කියලා අවවාද දෙකක් දෙනවා. අයං වූ අම්හාකං අනුශාසති මේක තමයි මම දෙන අවවාදය මේ සිය භික්ෂුන් වහන්සේලාට සිව්වනක් පිරිසට දෙන එකම අවවාදය මේකයි කියලා අවවාදයක් දෙනවා. ඒ තමයි සතියෙන් වාසය කිරීමත් සම්පජානනයෙන් වාසය කිරීමත් කියන එක. සති සම්පජානනයෙන් වාසය කිරීම අපි හැම වෙලෙම ගත කරන හැම නිමේෂයක්ම සිහියෙන් වාසය කරන්න ඕනේ. මොකක්ද මේ සිහිය කියන්නේ? නේපක්ඛේන සමන්නාගතෝ සති. එහෙමයි සිහි අර්ථ දක්වලා තියෙන්නේ. නුවණ සහගත
සිහිය. නුවණ සහ ගිය සිහිය. මං හැමදා මතක් කරන දේවල්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මගේ එකම අවවාදය, මගේ අවවාදය මේකයි කියලා අපිට දේශනා කරලා පිරිනිවන් පෑවා. නේද? ඉතින් එහෙනම් අපි ඒ කාරණාව පිළිබඳව හිතල බලන්න ඕන. සිහියෙන් ඉන්න කිව්වා. නුවණින් වාසය කරන්න කිව්වා. මොකක්ද මේ සිහිය කියන එක ගැන අපි කල්පනා කරලා බලන්න ඕන. සිහිය කියන්නේ මොකක්ද පින්නත්නි? මේ ලෝකයේ පංචපාදානස්කන්ධය පිළිබඳ අපිට වැරදි අවබෝධ තියෙනවා. ඒවා නිත්‍යයි, සුඛයි, ආත්මයි, සුභයි වශයෙන් වැරදි අවබෝධ තියෙනවා. දරුවෙක් දිහා බලලා හොඳ දෙයක් දැක්කා, යහපත් දෙයක් දැක්කා, සතුටු වෙන දෙයක් දැක්කා, හොඳම දේ තමයි මේ ලෝකෙ මට දකින්න තියෙන එකම සම්පත කියලා නම් ඇතුළාන්ත අදහස් ඇති වෙන්නේ ඒක හරි දෙයක්ද වැරදි දෙයක්ද? ඒක පැහැදිලිවම වැරදි දෙයක්. ඒක හරියන්නේ නැහැ. නේද? එහෙනම් ඒ සිහියෙන්ද අසිහියෙන්ද? අසිහියෙන් ඉන්න කෙනා එහෙම කරන්නේ. නේද? අනුන්ගේ වචන හින්දා මට රිදුනා, අනුන් මෙහෙම ඉන්න ඕනේ, අනුන් මේ විදිහට වැඩ කරන්න ඕනේ, මට බැන්නා, මට කේලම් කිව්වා, ඒකින්ද මාත් කේලම් කියනවා වගේ අදහස් එහෙම තියෙනවා නේද? අනුන්ගේ තරහට මට තරහා ගිහිල්ලා කටයුතු කරනවා නම් සිහියෙන්ද අසිහියෙන්ද? අසිහියෙන්. හැම වෙලෙම සත්‍ය තත්ත්වය පිළිබඳව තියෙන සිහිය, ලෝකේ පංචඋපාදානස්කන්ධය පිළිබඳ තියෙන සත්‍ය තත්ත්වයට කියනවා නුවණ කියලා. ඒ සත්‍ය තත්ත්වය පිළිබඳ මම දන්නවා නම් ඒකට කියනවා නුවණ කියලා. ඒ නුවණ පිළිබඳ සිහියට කියනවා සිහිය. ඒ අරමුණ අත් නොහැර ඒ අරමුණේම නැවත නැවත හිත නැగి නැగి තියෙනවා නම් එන්නේ ඒ අත් නොහැර ඒ අරමුණම ගන්න ගතිය. ඒ අරමුණම නැවත නැවත අරමුණේ නංවන ස්වභාවය විතර්කයයි. ඒ නංවන අරමුණ වෙනස් නොවී තියාගන්න ස්වභාවය සිහියයි. සතිය කියලා කියන්නේ. දැන් අපි බලමු මොකද්ද මේක කියලා. මේ සති සම්පජාණය කියන එක තේරුම් ගන්න ඕනේ යම් ප්‍රමාණයකට. හරි, මේ වගේ වෙලාවකදීත් ආයසරයක් මැරෙනවා කියලා දන්නේ නැති අය ඉන්නවද? දන්නේ ඉන්නවා. ඇයි චූටි ළමයි? ඇයි උන්මත්තක මිනිස්සු? නේද? මිනිස්සෙක් උන්මත්තක ස්වභාවය තියෙනවනම් එයා දන්නේ නැහැ. එතකොට අවුරුදු 3ක නේද යන්තම් බහතෝරණ වියේ නිකන් කතා බහ කරන අම්මා වඳුර ගන්න තාත්තා වඳුර ගන්න දැකලා තියෙනවා සමහර අය. ඒ චූටි ළමයින්ව ගිහිල්ලා මලමිනියක් ඉස්සරහට අරන් ගියාම සීයාගේ හැරි ආච්චිගේ හැරි මේ ඇයි අම්මේ සීයා නේද කියලා අහනවා. නේද? එහෙනම් මරණය ගැන දන්නේ නැති අය ඉන්නවා. ඒ කියන්නේ නුවණ නැහැ යාළට. මරණය පිළිබඳ නුවණ නෑ කියන එක. දැන් අපි සාමාන්‍ය අය, දැන් මේ ලොකු අය ඕකේම හොයාගත්ත හැකි සිහියයි නුවණයි කියන්නේ මොකද්ද කියලා. අර කට්ටිය නුවණ නැති අය. අපිට මරණය පිළිබඳ නුවණ තියෙනවා. මැරෙනවා කියලා අපි දන්නවා. නේද? නමුත් මොකද්ද නැත්තේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට? අන්න හරි. නුවණ තිබ්බාට ඒක මතක් වෙන්නේ නැහැ. හොඳටම තරහ යන විදිහට කවුරු හරි මට බැන්න, මට හරි කලකිරීමක් ඇති වුණා, ඇඬෙන්න ආවා. ආන් ඒ වෙලාවේ මට මරණය මතක් වුණොත් මගේ හිත අයියෝ ඉතින් තිබ්බ විදිහටම හදාගත්තා කියලා ඉතින් මාව මැරිලා යනවානේ. එහා පැත්තෙන් වැටක් වෙනස් කරලා. හරි, ඉතින් වෙනස් කරපු වැට ගැන මම ඉතින් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ යාළුවනේ, මේක වෙනස් කරන්න එපා කියලා. නමුත් මගේ ඇතුලෙන් රිදෙනවා නම්, මම මැරෙන්න හදනවා නම් වැටින්ද ඒක සහනයෙන් කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? මරණය පිළිබඳ සිහිය තියෙනකොට මට ඒක සහනය කරන්න පුළුවන්. මම මැරෙනවා කියලා අසාධාරණයට ඉඩ දීලා ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. හරිද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මාව දැවෙන්නේ නැහැ, මාව පිච්චෙන්නේ නැහැ, මට අපහසුකම් ඇති වෙන්නේ නැහැ, මට මරණය ගැන මතකය තියෙනවා නම් කෙලෙස් වලට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා. මරණය ගැන අඩුම තරමින් මට මරණය ගැන මතක තියෙනවා නම්. හරිද? තේරෙනවද? එතකොට මරණය පිළිබඳව අපිට මතක තියෙන්න ඕන විදිහ කොහොමද කියලා. නේද? ආන්ගේ මරණය ගැන අපිට කෙනෙක් ගැන ලෝභයක් ඇති වෙනකොට, දේශයක් ඇති වෙනකොට, පවත්ව ගන්න ඕනේ කියලා හිතෙනකොට, ඒ වගේ මෝහයක් ඇති වෙනකොට, හැම වෙලේම මරණයත් එක්ක මේ ඔක්කොම ඉවරයිනේ කියලා ඇති වෙනා නම් අපේ හිත සහනයක් ඇති වෙනවා. ඊළඟට කම්මැලිකම් ඇති වෙනකොට දැන් මරණයට ලෑස්තිද? නේද? මරණය මතක් කරලා මරණයට ලෑස්තිද? මරණයත් එක්ක එන්න තියෙන මහා ඛේදවාචකයක් තියෙනවා කියලා මතක් වෙන්න ඕනේ නැද්ද? නේද? මරණයත් එක්ක මොනවද එන්න තියෙන ඛේදවාචක?
මම ලෑස්ති වෙලා නැත්තම් හරියට මං අවශ්‍ය කරන පුහුණුව සිද්ධ කරගෙන නැත්තම් මම මගේ හිතේ කුසල් වර්ධනය කරගෙන නැත්තම් නිදේ ගෙම්බෙක් වෙන්න පුළුවන් ළඟ අසල්වාසී ගැරන්ඩියෙක් වෙන්න පුළුවන් ගෙදර බලුපැටියෙක් වෙලා උපදින්න පුළුවන් නේද ඒ වගේ මහා ව්‍යසනකාරී තත්ත්වයන් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතේ තියෙන හුළුවත්ත අතහරින්න ඕනේ කවදාට ඉස්සෙල්ලද පිච්චෙන් ඉස්සෙල්ලා නේද අතේ තියෙන පන්දම පල්ලෙහාට ඇවිල්ලා අත පිච්චෙන් ඉස්සෙල්ලා අතහරින්න ඕනේ ඒ වගේ පන්දම වගේ තමයි ඔය තියෙන බැඳීම් ටික ඒ බැඳීම් ටික අතහරින්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා නැත්තම් ලොකු ව්‍යසනකාරී තත්ත්වයන් උදා වෙන්න පුළුවන් එන්න බලන්න එන මරණය ගැන නුවණ තිබ්බට මරණය ගැන සිහිය මදි එතකොට සිහිය හැම වෙලේම සිහියෙන් ගත කරනවා කියන්නේ මරණය ගැන විතරක් නෙවෙයි මොකක්ද කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හරිද සිහිය කියලා කියන්නේ කය පිළිබඳව කයවල් අජ්ජත්තික බාහිර අජ්ජත්තික බාහිර අජ්ජත්තික බාහිර කියන කයවල් වල යථා ස්වરૂපය පිළිබඳ මට කයක් මෙහෙම දකින්නකොට සිහිය උපදින්න ඕනේ ඒ සිහිය උපදින විදිහට තමන්ගේ සිත සකස් කරගන්න ඕනේ. වේදනාවට වහල් වෙලා සැප වේදනාව නැ දුක් වේදනා එපා ඒවත් එක්ක ගැටෙනකොට සැප වේදනාවත් එක්ක ඇලෙනකොට වේදනාවල් පිළිබඳව ඇති වෙලා නැති වෙන යන ස්වභාවය පිළිබඳව මගේ වසඟයට ගන්න බෑ මේවා තියාගන්න බෑ කියලා තණ්හා දෘෂ්ටි මාන්න වලින් පරාමර්ශණය නොවිච්ච සිහියක් තියෙන්න ඕනේ. වේදනාව පිළිබඳව. ඊළඟට චිත්ත වේදනා කාය වේදනා චිත්ත ධම්ම එතකොට චිත්ත කියලා කියන්නේ විඥාණය පිළිබඳව මේ දැනීම් ස්වභාවය පිළිබඳව චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා කියන මේ විඥාණයන් පිළිබඳ ඒවා මට වුණ වෙලාවට මට වුණ තැන මට වුණ විදිහට හැදෙන්නේ නැති බවත් ඒවා අනිත්‍ය ස්වභාවය ඒවා තියෙන ඒ මං කිව්ව අනාත්ම ස්වභාවය දුක්ඛ ස්වභාවය පිළිබඳව ගිනි ගන්නවා වාගේ හැදෙන ගතිය පිළිබඳව අපිට නුවණ තියෙන්නත් ඕනේ ඒ නුවණ සහගිය සිහිය තියෙන්නත් ඕනේ එතකොට හැම නිමේෂයකම චිත්තයන් පිළිබඳ ඊළඟට හිතේ ඇති වෙන ධර්මතා ආදරය ආදී ධර්ම එක දිගට තියාගත්ත හැකිද මට පුළුවන්ද බෑ මට බෑ අනුන්ටත් බෑ එහෙනම් මම ඒකට බලාපොරොත්තු වෙලා ඇති වැඩකුත් නැහැ. ඉතින් ඒ මේ අපිට බලාපොරොත්තු ඇති වෙලා අපි බැඳීම් ඇති වෙලා තියෙන මේවා තියාගන්න පුළුවන් කියලා තියෙන වැරදි දෘෂ්ටිය හින්දා. නැවත දැකීමේ ඇසීමේ තණ්හාව හින්දා. ඒවා හින්දා හදාගත්ත මම හින්දා. හැදිච්ච මම හින්දා. ඒතර තණ්හා දෘෂ්ටි මාන්න වලින් අපේ සිත අයින් වෙන විදිහේ යම් කිසි වැඩපිළිවෙලක ඉන්නවා නම් අන්න ඒක නිවැරදි සිහියයි. හරිද? එතකොට මේ මොහොතේ වාසය කරනවා කියන එකේ තේරුම ඒකයි. මේ මොහොතේ වාසය කරනවා කියන්නේ අතීතය ලුහුබඳින්නේ නැහැ තණ්හාවෙන් අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අතීතය ලුහුබඳින්නේ නැහැ දෘෂ්ටියෙන් අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අතීතය ඒක සඳහන් වෙනවා මාන්නෙන් ලුහුබඳින්නේ නැහැ. මාන්නෙන් අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒකින්දා සිහිය කියලා කියන එක නේපක්ඛේන සමන්නාගතෝ සති කියන එක මතක තියාගන්න ඕනේ. හරිද? සිහියෙන් ඉන්න හැම වෙලාවකම මොනවද? සිහියෙන් ඉන්න හැම වෙලාවකම මට ලෝභ, දේශ, මෝහ අඩු වෙන්න ඕනේ. ලෝභ, දේශ, මෝහ අඩු වෙන්න ඕනේ. එතකොට මේ මොහොතේ සිත තියනවා කියන්නේ අතීතය අමතක කළා කියන එකද? සිහියෙන් ඉන්න කෙනාට අතීතය අමතකයි. මොකුත් මතක නෑ. එහෙමද? නෑ අතීතේ ලුහු බඳින්නේ නෑ තණ්හාවෙන්, දෘෂ්ටියෙන් මාන්නේ. හරිද? එහෙම නැති රහතන් වහන්සේ සිහියෙන්මයි ඉන්නේ. එන රහතන් වහන්සේට අම්මා මතක නැති වෙන්න ඕනේ. එහෙම එකක් නෑ. ඒ කියන්නේ මොකද්ද? අපිට අර දැවිලි තැවිලි පිච්චිලි නැතුව කුසලයෙන්ම වාසය කරන්න ඕනේ. එතකොට ඒ නුවණට කියන සති සම්පජාණයෙන් වාසය කරනවා කියනවා. මොකද්ද සිහි නුවණින් වාසය කරනවා කියනවා ඒක කොච්චර වාසය කරන්න ඕනද කියනවා නම් හරියට අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ හරි ඉදිරියට යන මාත්‍රයේදී තාපස වෙන මාත්‍රයේදී ආලෝකිතේ ඉස්සරහා බලනකොටත්
ආපහු බලනකොට අඟපසඟ එහාට මෙහාට කරනකොට අතපය එහාට මෙහාට කරනකොට පවා ඒ කියන්නේ මම සිහියෙන් හිටියා මේ ජීවිතය ගැන මේ රස වේදනා සැප වේදනා දුක් වේදනා දුක් අසුක වේදනා හැම වෙලේම ඇති වෙනවා නැති වෙනවා කියලා සිහියෙන් හිටියා. නමුත් මම මේ අතපය අත දිගෑරියා මොන හරි ගන්න මෙතනින් කෑමක් ගන්න. ඒ කෑම ආහාරය අල්ලනකොටත් ඒ ආහාරය උස්සනකොටත් ඒ ආහාරය හපනකොටත් අසීතේ පීතේ කායිතේ සායිතේ හරිද ඒ රස දැනෙනකොටත් ඒ හැම නිමේෂයකම අකුසලයක් එන්නේ නැතිවෙන්න ජීවත් වීම හරිද? මාත්‍රී අකුසලයක් බුදුරජාණන් වහන්සේ අනුදන වදාලේ නැහැ. පොඩ්ඩකටවත් ඉඩ දුන්නේ නැහැ. ඇයි? අකුසලයේ මට දීලා තියෙන වද ටික හොඳට මැති. දැන් සැනසීමෙන් ඉන්නේ ගෙදර. හම්බෙලා තියෙන ජීවිතේ හොඳයිද? සැපයිද? මොකද? නේද? මොකද? මොකද පැවිදි වෙන්න එහෙම හිතලා නැද්ද? පුළුවන් වුණාද? නේද පැවිදි වෙලා නිදහස් ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් කියලා කොච්චරවත් හිතිලා ඇති. නේද? පුළුවන්ද? ඇයි බැරි? ඇයි බැරි? හිතේ විතරක් වැරද්දද? නෑ පරිසරය හැදෙන්නේ නෑ. පරිසරය හිතේ කොච්චර ඒක කරගන්න බෑ නෙවෙයි හිත හිත ශක්තිමත් නම්. නමුත් පරිසරයෙන් බාධා හැම පැත්තෙම හිර වෙලා. ඇයි? පෙර කරපු පින්වල මදිකමක් තියෙනවා. එහෙනම් දැන් ලහිලහියේ මොකද කරගන්න ඕනේ? නේද? ලහිලහියේ පින් කරගන්න ඕනේ. දැන් මාත්‍රී අකුසලයකට ඉඩක් නැතුව වාසය කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ වගේ කර්මානුරූප ශරීරයක් නැවත හැදෙන්න පුළුවන් නැත්තම් පාවිච්චි කරන හැම අකුසලම ආහාරයක් ආහාරයේ ගිජුවෙන් ගන්න හැම වෙලාවකම කෙනෙක් කෙරෙහි බැඳීමෙන් කටයුතු කරන හැම වෙලාවකම නොදැක ඉන්න බෑ වගේ තත්යකට හිතපත් කරගෙන වාසය කරන හැම වෙලාවකම තරහා පිරිමහන්න යන හැම වෙලාවකම කේලම් කියන්න යන හැම වෙලාවකම ඕපදූප කතා කර කර ඉන්න හැම වෙලාවකම නේද මේ උද්දාමයට පත්වීමක් තියෙන මොනවද ඕපදූප කතා කරනවා කියලා කරන්නේ පාසලක කිචිබිචි 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 ගල සද්දයක් ඇහෙනවා නේද වැඩපළක විවේකේ ආපු ගමන් මැසින් සද්දෙට වඩා මැසින් සද්දට වැඩිය සද්ද එනවා. ඒතර හැම තැනකම සද්ද. භාවනා වැඩසටහනකට ගිලම්පස විවේකේ හරි දවල් කෑම විවේකේ හරි දුන්න ගමන් ගාල සද්දයක් එනවා. නේද? කුරුළු අම්මා කුරුළු පැටියන්ට කෑමකුත් අරන් එනකොට කොහමද? කෑ ගහනවා. නේද? උද්දාමයට පත් වෙලා කෑ ගහන්නේ අපිට ඕනේ අපිට ඕනේ කියලා. ආන් එහෙම තමයි. අපිත් කෑ ගහනවා එක තැනකට එකතුනම මොනවා ගැනද දැක්ක රූප දැක්ක සද්ද අහපු සද්ද ගන්ධ රස පහස සහ හිතට ලැබිච්ච ආදරය ආදී ධර්මයන් ගැන මේ ලෝකෙට ඇවිල්ලා මම මට මෙව්ව හම්බුණු ඔයාට මොනවද හම්බුනේ කියලා කෑ නේද ඒව ගැන තමයි කෑ ගහන්නේ මට හම්බෙලා තියෙන දේවල් ගැන මම කෑ ගහන්නේ නේද මෙහෙමයි අපි මෙහෙමයි අපේ කට්ටිය මෙහෙමයි අපි එදා කාපු ඒවා මෙහෙමයි එහා ගෙදර කට්ටිය කන ඒවා මෙහෙමයි නේද අපේ තරම මෙහෙමයි ඔය ඔක්කොම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශද නැද්ද ධම්මද නැද්ද මට ලැබිලා තියෙන ආදරය මෙහෙමයි මහවලාගේ තරහ මෙහෙමයි ඉතින් කෑ ගහනවා මේ ජීවිතය ආවට පස්සේ හම්බෙච්ච ඒවා ගැන අපි කෑ ගහනවා සිහියෙන් වාසය කරන මනුස්සයා අන්න ඒ වටින්න තියන්නේ නෑ බොහොම නිස්සද්ද හරිද බොහොම කාර්යක්ෂම සමහර අය සිහිය කියලා පටන් ගන්නවා එකක් ඒක නරකම නෑ. නමුත් මේ හොඳත් නෑ ඉතින් හරි කම්මැලි එකක් ඒක. හිමීන් නිදිමත ගතියෙන් වගේ. හරිද? මෙතන තියෙන කෝපේ සිහියෙන් Tamanට මෙහෙම කරලා ගන්න පුළුවන් නම් ඇති නේද? දැන් මේ සිහියක් කරන්න ගිහලා හැබැයි ඉතින් අසිහියෙන් වේගෙන් ගන්නට වඩා සිහියෙන් හිමින් ගන්න එක ගොඩක් හොඳයි. නමුත් තීන මිද්දේට බර වෙන ජීවිත ගත කරනවා. ඉතාමත්ම අකාර්යක්ෂම නේද කිසි වැඩක් කරන්නේ නැති නිදිගිරිගිර ඉන්න ජීවිතය සිහියෙන් තීන මිද්දේ ගැන තමන් බලා ගන්න ඕනේ අකුසලයේහි යෙදෙන්න තියෙන කුසීතකම කුසලයේහි යෙදෙන්න තියෙන කුසීතකමට කියනවා කුසීතකම නැත්තම් මැලි වෙන ගතිය හිත ඇකිලෙන ගතිය තීන මිද්දේ එතකොට ඒව බෑ ඒ එකක්වත් නැතු කායානුපස්සීව වේදනානුපස්සීව චිත්තනානුපස්සීව ධම්මානුපස්සීව ඉන්න ඕනේ මම ඉතින් මේ සාමාන්‍ය මතක් කිරීමක් කරේ සතිපට්ඨානය ගැන අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා බොහෝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා නමුත් අති ඉදිරියේදී සතිපට්ඨාන දේශනාවේ තියෙන කමඨහන් ටික ඔක්කොම 21ම වෙලාවක කතා කරමු
නේද? මත ධාතු මනස්කාරය ඉරියාපත භාවනාව ආදී අපි කතා කරේ නෑ මේ වැඩසටහන් වල. ඒකින්ද ඒවා ඉස්සරහදී කතා කරනවා සතිපට්ඨාන දේශනාවේ තියෙන ඔක්කොම කොනක ඉඳන් අරගෙන. නමුත් දැනට අපි මතක තියා දැනට කියන්නේ අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. සිහිය පිහිටුවා ගැනීම කියලා කියන්නේ අපේ මනසින් ඒ සිහිය ගිලිහියා නොදී ඒ සිහියෙන්ම වාසය කෙරෙන විදිහට අපේ මනස සකස් කර ගැනීම. කුසලයේ අකුසලයේ පිළිබඳව නිබඳව නිවැරදිව හඳුනාගෙන වාසය කෙරෙන විදිහට වාසය කරන්න බෑ මට එහෙම කොච්චර අදිෂ්ඨාන ගත්තත්. මම මේ අතට කියනවා. අද ඉඳන් එහෙනම් සිහියෙන් ඉන්නවද? අද ඉඳන් එහෙනම් සිහියෙන් ඉන්නවද? හරියනවද වැඩේ එහෙම කිව්වට? බෑ. එහෙනම් අපිට තේරෙන්න වෙන වැඩ පිළිවෙලක් ඕනේ. නේද? කවුරු හරි ඉන්නකෝ මං අද ඉඳන් සිහියෙන් ඉන්නවා. ඒක ටිකම තේරුම් ගන්න ඕනේ. ඉන්නකෝ මං අද ඉඳන් සිහියෙන් ඉන්නවා කියලා හිතුවා කියලා ඒක හරියනවද? නෑ. සිහියෙන් ඉන්න පුළුවන් වෙන විදිහට මම මගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. හරි සකස් කරගන්න ඕනේ. ඒකද දැන් තේරෙනව නේද? ගවේෂණය කළ බලන්න හැම ඉරියව්වකදීම නුවණ සහ සිහියෙන් සති සම්පජානනයෙන් යුක්තව වාසය කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අවසාන වරට විශාලා මහනුවරට වැඩිය වෙලාවේ ඒ විශාලා මහනුවරදී අපි ඔක්කොටම දේශනා කරේ සති සම්පජානනයෙන් යුක්තව වාසය කරන්න කියලා. ඊට පස්සේ දැන් ඔය විශාලා මහනුවරදී සිද්ධ කරපු සතර සතිපට්ඨාන දේශනා තමයි ඒ අඹපාලි වනයේදී. අඹපාලි වනයේට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා අඹපාලි ගණිකාවට ආරංචියක් ලැබුණා. හරි මෙතුමිය බොහොම යස ඉසුරු තියෙන කෙනෙක්. ඒ කාලේට යස ඉසුරු තියෙන කෙනෙක්. පින්නත් නේ බුදුරජාණන් වහන්සේ හැම කෙනෙක් කෙරෙහිම එකම ආකාරයට කියන්නේ පහත් කොට නොසලකා ඒ හැම කෙනෙක්ම යහපත් මගට ගන්න උත්සාහ කරා. ඒ හැම දෙයක්ම අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් ඒ උතුම් ජීවිතයෙන් අපි එකතු කරගන්න ඕනේ. කෙනෙක් වැරදි වැඩක් කරොත් ඒ කරපු වැරදි වැඩේ පිළිබඳ අපේ සාමාන්‍යයෙන් ගතිය මොකද්ද? අපේ ගතිය මොකද්ද? එක වැරදි වැඩක් කරපු මැදිවියේ මෑණියෝ කෙනෙක් මේ වැරදි වැඩේ සම්පූර්ණයෙන් අයින් කරා. අයින් කළා තීරණයක් ගත්තා මගේ ජීවිතය මම සම්පූර්ණයෙන්ම නිවැරදි කරගෙන ධර්මය තුල කටයුතු කරනවා කියලා. හරිද? එහෙම කරලා මම මේක දන්න කතාවක් මම මේ කියන්නේ. එක දවසක් මොකද කරේ? පොහොය දවසක් උදේ උතුරු සළුවකුත් දාගෙන පන්සලට ආවා. හරි? දැන් මෙතුමියට ලැබෙන්න ඕන සැලකිල්ල කොයි වගේ එකක්ද? එතන ඉන්න කරුණාවන්ත ඉතා කරුණාවන්ත ඇත්තන්ගෙන් ලැබෙන්න ඕන මොන වගේ සැලකිල්ලක්ද නේද? නමුත් ලැබුණේ මම ඔයිට කලින් ඕක මතක් කරා ලැබුණේ එහෙම කන්නේ ආ ඔය එන්නේ පත්තිනි අම්මා එහෙත් කාලා මෙහෙත් කණ්ඩ පන්සලත් ඉවර කරන්න එන්නේ ආම් බලන්න. ඒ මොකද අපි ඒ ඔක්කොම පැරණි විදිහටම කෙනෙකුට වෙනස් වෙන්න දෙන්නේ නැති වෙන්නම නේද? පරණ පදෙම්ම මයිනවා. මේ ලෝකේ අනිත්‍ය නම් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්ද බැයිද? හැම වෙලෙම වර්තමාන චර්යාව විමසලා බලන්න ඕනේ. කෙනෙකුට ඕනෑ තරම් කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. අඹපාලි ගණිකාව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩි ආවා. හරි? ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක සාකච්ඡා කරලා දානෙට ආරාධනා කරා. පහුවෙන්දා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දනකට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ මේ දාණය බාරගත්තද නැද්ද? මේ ගණිකාවගේ නිවසක්, මට දානේ හරියන්නේ නැහැ. නෑ, දානේ බාරගත්තා. දානේ බාරගත්තට පස්සේ අඹපාලි ගණිකාවට මහා ප්‍රසාදයක් ඇති වුණා. මහා වේගෙන් යන්න යනවා දැන්. වේගෙන් යනවා දැන් දානේ කටයුතු සම්බන්ධ කරන්න වේගෙන් යනවා. යනකොට ඒ නැගලා යන යානාව කියලා කියන්නේ දවසල මොන හරි රථ තියෙනවනේ නේද? ඒ රථේ මේ පැත්තට එනවා ලිච්ඡවි රජදරුව. දැන් විශාලා මහනුවරට වැඩම කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ලිච්ඡවි රජදරුව වේගෙන් එනවා.
අර අර රතවල තමන්ගේ රතේ ගටගටා ගටගටා ගියා කියලා සඳහන් වෙනවා. හරිද? ඉතින් ලිච්ඡවි රජදරුව බලන කවුද මේ වගේ වේගෙන් යන්නේ? කවුද මේ අපේ රතවල මේ රත ගටගටා යන්නේ කියලා බලනට අම්බපාලි. පස්සේ ලිච්ඡවි අහනවා මොකද මේ කලබලේ කියලා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේගෙන් මට දානයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය මම හිට මගේ නිවසට වඩම්මනවා කියලා මහා ශ්‍රද්ධාවෙන් මහා වීර ස්වභාවයෙන් කිව්වා. ලිච්ඡවි රජදරුවන්ට මේක මහා ප්‍රහාරයක් වුණා. හරිද? කිව්වා කහවණු 1000ක් දෙන්නම්, කහවණු ලක්ෂයක් දෙන්නම් මේ දානේ පවර්ලා දෙන්න කියලා, අපිට දෙන්න මේ දානේ කියලා. එතකොට මොකද්ද කිව්වේ? කහවණු ලක්ෂය පැත්තක තිබ්බාවේ මුළු දැසි දැසියොත් එක්ක විශාලා මහනුවරම දෙනවා කිව්වත් මේ දානේ දෙන්නේ නැහැ. මේ දානේ නම් ආපහු දෙන්නේ නැහැ කියලා කිව්වා. හරිද? එතකොට සඳහන් වෙනවා මේ පරිනිර්වාණ සූත්‍රයේ ලිච්ඡවි රජදරුව අසුරු ගැහුවා කියලා. අත මෙහෙම කළා. සිස් අපි ස්ත්‍රියකට පෙරදුනා. අපි ප්‍රමාද වුණා, ස්ත්‍රියකට පෙරදුනා කියලා. ඉතින් ලිච්ඡවි රජදරුව ඊට පස්සේ ලිච්ඡවීන් බුදුරජාණන් වහන්සේ බහැදාගෙන ගියා. ඒ ලිච්ඡවීන්ගේ දර්ශනය තවුතිසා දිව්‍ය ලෝකය මේ මතක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබ්බා. ඒ මොකද ඒ අර ශරීරයේ නිල් පැහැට හුරු අය, නිල් පැහැට ඇඳුමෙන්, නිල් පාට ආභරණ වලින්, නිල් පාට රත වලින්, හරිද? ඊළඟට ඒ අය ඒ ආකාරයෙන්ම මේ කහපාටට හුරු අය කහපාට ඇඳුම් වලින්, කහපාට ආභරණ වලින්, කහපාට රත වලින් නැගිලා අම්බපාලි වනය දක්වා දැන් ලිච්ඡවීන් ගිහිල්ලා යානාවලින් බැහැලා පයින් යන්න පුළුවන් හරිය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා මේ දානය ගැන මතක් කරා. ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරා එක බුදුරජාණන් වහන්සේට තරම් නොවන බව ඒ වාහනය, ඒ මේ දානය වෙනස් කිරීම බුදුරජාණන් වහන්සේට තරම් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ඒ වගේ වෙනත් කාරණාවක් හින්දා නේද, වෙන කාට හරි තියෙන බැඳීමක්, කාට හරි තියෙන විශේෂත්වයක් සලකලා ඒ වගේ වෙනස් කිරීම කරන්න නැති බව. ඉතින් ඒ වෙලාවෙත් ආය ලිච්ඡවීන් බොහොම කම්පාවට පත් වෙලා නමුත් උපේක්ෂාවෙන් විසිරලා ගියා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟට පහුවදා බුදුරජාණන් වහන්සේ ඒ දානෙට වැඩම කරා. දානෙට වැඩම කරාට පස්සේ අර අම්බපාලි වනයේ හිටියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ සම්පූර්ණ මේ අරම සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ දානෙත් එක්ක පූජා කරා. අම්බපාලි ගණිකාව ඒ සම්පූර්ණයෙන් අරම පූජා කරලා තමයි ඒ දානය සිද්ධ කරේ. ඒක තමයි අම්බපාලි ගැන පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ප්‍රමාණය. ඊළඟට විශාල මහනුවර ඉඳලා එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ඉති සීලං, ඉති සමාධි, ඉති ප්‍රඥා ආදි වශයෙන් සීල සමාධි ප්‍රඥා ගැන ආශ්‍රවශය කිරීම ගැන බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරලා දේශනා කරලා අම්බපාලි වනයේදී ඊළඟට තමයි බේලුව ග්‍රාමයට ගියේ. බේලුව ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේත් එක්ක ඒ ප්‍රදේශයට වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට තම තමන්ගේ හිතවත් භික්ෂුන් වහන්සේලා සමග ඒ තැන්වලදී වස්වාසය කරන්න කියලා දේශනා කරා. එතකොට ඔන්න ඒ බේලුව ග්‍රාමයේ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන වස්සලමින්. එතකොට මේ බේලුව ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වස්වාසය කරා, වස්සෙලඹුණා. අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් ඒ අයට ගැලපෙන ඒ සුදුසු ස්ථාන හොයාගෙන වස්වාසය කරා. මෙහිදී බුදුරජාණන් වහන්සේට විශාල වශයෙන් පින්නත්නි වේදනා සහිත, ඉතාම දරුණු වේදනා සහිත මහා පීඩාවන් ඇති වෙන්න පටන් ගත්තා. හරි. ඒ පීඩා ඇති වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ පීඩාවන් නැති කරගත්තේ ඵල සමවතට සමවැදිලා. හරි. කොහොම නමුත් මේ අධික පීඩාවන් ඇති වෙනකොට, ඒ කියන්නේ දැන් මේ ශරීරය කොයි වගේද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබුණා. ආනන්දය, මේක දිරච්ච කරත්තයක් වගේ බොහොම
අමාරුවෙන් පිළිසකර කරගෙන තමයි මේ පිළිසකර කරගෙන තමයි මේ මාස තුනේ කාලය වැඩවාසය කරන්න. එතකොට වේලුව ග්‍රාමයේදී මේ මහා පීඩාකාරී තත්ත්වයන් ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අදිෂ්ඨාන කරා. ඒ කියන්නේ දැන් චාපාල චෛත්‍යයේදී ආයු සංස්කාරය අතහැරියා. ඒක අපි ඉස්සරහ දිස්තර කරනවා. නමුත් මෙතනදී ඒ අධික පීඩාවන් සහිතව වාසය කරන වෙලාවේ ආයු සංස්කාරය අදිෂ්ඨාන කරේ භික්ෂුන් වහන්සේලාට සැදැහැති අයට අවසාන අවවාදයක්. යම් ආකාරයක අවසාන අවවාදයක් නොවද වදාරන්නේ නැතුව පිරිනිවන් පෑම සුදුසු නෑ කියලා හිතුණා. හැබැයි ඒක බැඳීමක් සහිතව නෙවෙයි. ඉතින් ඒ වගේ සංකල්පයක් හින්දා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අදිෂ්ඨාන කරගත්ත බේලුව ග්‍රාමයේදී. මේ විඳින්ඩ වෙච්ච අධික වේදනාවල් මේ පීඩාකාරී ආබාධය වස්කාලයේදී ආනන්ද හාමුදුරුව හොඳටම දැක්කා. දැනගෙන ආනන්ද හාමුදුරුව බොහෝම කම්පාවට පත් වුණා. එතෙන්දී ආනන්ද හාමුදුරුව එකතැනක සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට හැදිච්ච ආබාධය සහ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පායි කියන තත්ත්වයේ ආබාධයෙන් හින්දා ඇතිවෙච්ච සංවේගය කොච්චරද කියනවා නම් උතුරු දිසාව දකුණු දිසාවකවත් මතක් වුණ නැහැ කියලා. සතිපට්ඨානය කියලා කියන මට සතිපට්ඨානය නොවැටුණා කියලා සඳහන් කරලා තියෙනවා. දිසාවන් නොහැටුණා කියලා සඳහන් කරනවා. සතිපට්ඨාන ආදී ධර්මයන් මගේ මට මේ වැටුනේ නැහැ. උතුරු දකුණක්වත් මතක් වුණේ නෑ කියලා ආනන්ද හාමුදුරුව සඳහන් කරලා තියෙනවා. ඒ මොකද අවසාන අවවාදයක්වත් ඊට පස්සේ කියනවා යන්තම් ඇසිල් අස්සසිල්ලක් තිබ්බා කියනවා ඒ උනාට හිතේ ආනන්ද හාමුදුරුවන්. බලන්න පින්නදී මේ ධර්ම භාණ්ඩාගාරය නේද? මෙච්චර ධර්මය දන්න ආනන්ද හාමුදුරුවන්ගේ කම්පාව දිගටම තියෙනවා මේ සූත්‍රය. ආනන්ද හාමුදුරුව කම්පා වෙච්ච හැටි ඇයි ඒ? ධර්ම අවබෝධයේ ධර්මය ඒකෙන් අපිට දැනගන්න තියෙන්නේ මොකද්ද? මේ ශාසනයේ හැම තැනකම නොයේකුත් ආකාරයේ චරිත ලක්ෂණයන්ගෙන් යුක්ත උතුමන් වහන්සේලාගේ චරිතයන් තුළ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ තියෙනවා. ධර්මය කොච්චර කටපාඩම් කරගත්තත්, ධර්මය කොච්චර කතා කරත්, ධර්මය කොච්චර දේශනා කරත් තමන් තුළින් අවබෝධයක් නැත්තම් ආශ්‍රවයන්ගේ සංසිඳීම නැහැ. එහෙනම් අපේ තුළින් අවබෝධ කරගන්නවා කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට ආනන්ද හාමුදුරුව මේ විදිහට සඳහන් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද දැන් අර විදිහට කියන අවසාන අවවාදයක්වත් මට ආනන්ද හාමුදුරුව කියන මට උතුර දකුණ පැටළුණා, මට සතිපට්ඨානේවත් වැටහුනේ නැහැ, මට ඒ තරමටම මං කියන්නේ සංවේගයට පත් වුණා කියලා. අවසාන අවවාද ඊට පස්සේ අස්වැසිල්ලක් ඇති වුණා කියලා නෑ. එහෙම හිතුණාට පස්සේ නෑ නෑ බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදයක්වත් භික්ෂුන් වහන්සේලාට දෙන්නේ නැතුව එහෙම පිරිනිවන් පාන්නේ නෑ කියලා හිතලා හිත අස්වැසුණා කියලා සඳහන් කරනවා. එතන බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරෙන් අහනවා, ඇයි ආනන්දය, ආනන්ද කිමෙක්ද මේ භික්ෂු සංඝයා මා කෙරෙහි බලාපොරොත්තු වෙනවද, මං කෙරෙහි බලාපොරොත්තු වෙනවද භික්ෂුන් වහන්සේලා? එතන මම විසින් පුද්ගල වශයෙන් හෝ ධර්ම වශයෙන් හෝ පුද්ගල වශයෙන් හෝ ධර්ම වශයෙන් හෝ ඇතුළත්ය පිටත්ය වෙන් නොකරලා කිසිම ගුරුමුෂ්ටියක් තියාගන්නේ නැතුව අවබෝධ කරගත යුතු කෙනාට අවබෝධ කරගත යුතු වෙන විදිහට අවශ්‍ය කරන සියලු ධර්මය දේශනා කරලා නැද්ද කියලා අහනවා ආනන්දහාමුදුරුවෝ. කෙනෙකුට ධර්ම අවබෝධය ඇති කරගන්න අවශ්‍ය කරන සියලු ධර්මය මන් දේශනා කරලා නැද්ද? පුද්ගල වශයෙන් හෝ ධර්ම වශයෙන් හෝ ඇතුළත් හෝ පිටත් හෝ වශයෙන් කිසි වෙන්කිරීමක් කරන්න නැතුව ඔක්කොම හැම දෙයක්ම අහුවෙන ආකාරයට අවබෝධ කළ යුතු කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් කිසිම ගුරුමුෂ්ටියක් නැතුව ඒ සියලු ධර්මයන් තථාගතයන් වහන්සේ දේශනා කරලා නැද්ද? ඉතින් අහනවා ආනන්ද, ඒක හින්ද තථාගතයන් වහන්සේට එබඳු අදහසක් නැහැ කියනවා. මේ භික්ෂුන් වහන්සේලා මාව බලාපොරොත්තු වෙනවා ඇති කියලා, නැත්තම්
මම භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පරිහරණය කරනවාය. මං උදෙසාම බුදුරජාණන් වහන්සේ උදෙසාම භික්ෂුන් වහන්සේලා වාසය කරනවා. මං හින්දම ඉන්නවා. මං හින්දමයි මේ ඔක්කොම බලන්න බුදුරජාණන් වහන්සේට එහෙම අදහසක් තිබ්බේ නෑ කියලා. දේශනා කරනවා. අද මං හින්දයි මේ ශාසනය කියලා අදහසක් නෑ කියලා. ඇයි සියලු ධර්මය දේශනා කරලා තියෙනවා. මම නිවන් දකින්න ඕන ඔක්කොම දේශනා කරලා තියෙනවා. ඒක ධර්මය අවබෝධය හේතුවෙන් භික්ෂුන් වහන්සේ ඉන්නව මිසක්ක මං හින්දා මම හින්දා මේ ඉන්නවා අය කියන අදහසක් නෑ. ඒක හින්දා මම දැන් බොහෝම ඒ සංඝයා වහන්සේ ඒ විදිහට ගෙනහැර දැක්වීමේ අදහසක් නෑ. මොකද දැන් මම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දැන් ජරාවට ගිය කෙනෙක්, දිරපු කෙනෙක්, වයසින් වැඩි කෙනෙක්, මහලු බවට පත්වෙච්ච කෙනෙක්, දිරච්ච කරත්තයක් වගේ පිළිසකර කරගෙන වාසය කරන කෙනෙක්. ඉතින් මං හින්දාද ඔය ඉන්න තරුණ ඉන්න භික්ෂුන් වහන්සේලා මං හින්දා වාසය කරනවා කියන එකක් ගැන මට අදහසක් නෑ. එහෙම අවශ්‍යතාවයකුත් නෑ. මම සියලු ධර්මයේ දේශනා කරලා තිනවා කියලා. මේ කාරණාවෙන් මොනවද අපිට ගන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟ තිබ්බේ නැති අදහස මගේ ළඟ තිබ්බොත් නේද? අපි පින්නත්නි අපි ඔක්කොමලා මතක තියාගත යුතු කාරණාව තමයි අපි පිටුපසින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා යම් යම් බුද්ධ ශාසනයේ නොයෙකුත් කුල පුත්‍රයන් අපිව අනුකරණය කරගෙන අපිව ආදර්ශයට අරගෙන මේ ශාසනය පැවිදිනවා තමයි නේද? පැවිදින්නේ කොහෙද? බුද්ධ ශාසනයේ. එතකොට මම මේ කියන්නේ අපිට තේරුම් ගන්න ඕන දෙයක්. මගේ ළඟ තියෙනවා නම් අදහසක්, මගේ ළඟ මං කියන පෞද්ගලිකව මං හින්දා ඉන්න පිරිසක් ඉන්නවා කියලා, මං හින්දා මේ පිරිස ඉන්නවා, මම මේ පිරිස වෙනුවෙන් කටයුතු කරන්න ඕන, මං හින්දා ඉන්න කියලා මට අදහසක් තියෙනවා නම් මං ශාස්ත්‍රූවරයාගේ අවවාදය ඉක්මවා ගිහිල්ලාද නැද්ද? ඒකෙන් තමයි අපි බොහෝ ભેද ඇති කරගන්නේ. මේ පිරිස අහවල් පිරිස අපිත් එහෙම හිතනවා නේද? මේ අතට අහවල් පිරිස අහවල් පිරිස අහවලා හින්දා ඉන්න පිරිස ශාසනය ඇතුලේ ශාසන හැදෙනවා. ශාසනය ඇතුලේ තවත් උපශාසන හැදෙන්න ගත්තාම මොකද වෙන්නේ? ශාසනය ඛණ්ඩණය වෙනවා. පොදු හැඟීම නැති වෙලා යනවා නේද? මේ පැහැදිලිව මේක අයින් කරගන්න පුළුවන් කොච්චර වටිනවද බලන්න. රාමඤ්ඤ දේශයෙන් ආපු ගෙනාපු උපසම්පදාව හින්දා ඒක රාමඤ්ඤ නිකාය වුණා. සියන් දේශයෙන් ගෙනාපු උපසම්පදාව හින්දා ඒක සියන් නිකාය වුණා නේද? එතකොට අමරපුර දේශයෙන් ගෙනාපු උපසම්පදාව හින්දා ඒක අමරපුර නිකාය වුණා. ඔක්කොම රකින්න එකම සීලය. ඔක්කොම රකින්න එකම, ඔක්කොම භාවිතා කරන්න එකම ධර්මය. එතකොට යම් යම් ආකාරයට පිළිවෙත්වල හරි මොනවා හරි කාරණාවක් හින්දා යම් වෙනස් වීම් තියෙන්න පුළුවන්. එදා තිබුණා. නමුත් අපි ඇතුළාන්ත හැඟීමක් තියෙනවා අපි ඔක්කොම එකයි කියලා. හඳුන්වා දීමද ඉතින් අපි එක නම් වලින් හඳුන්වන්නේ නේද? අපි දෙන්න එක තැන ඉන්නවා නම් දෙන්න එකයි කියලා මට කාශ්‍යප හාමුදුරු කියලා තවත් ස්වාමීන් වහන්සේලා වෙනත් නමක් කියනවනේ අපි. ඒ වගේ මේ රාමඤ්ඤ නිකායෙන් පැවතගෙන එන සංඝයා වහන්සේ කියලා හඳුන්වා දීම ප්‍රශ්නයක් නැහැ. ඒක හින්දා වාද ભેද ඇති වෙන්න බෑ. හරි, මේ අහවල් ස්වාමීන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේලා කියලා වාද ભેද ඇති වෙන්නේ තමන් උදෙසා වාසය කරන පිරිස. ඔය කට්ටිය මගේ නෝ, ඔය කට්ටිය මෙහෙම ඉන්න ඕන, ඔය කට්ටිය එහෙම බෑ. ආන් එන්නේ ඒ විදිහට මං උදෙසා වාසය කරනවා අය කියන අදහස් බුදුරජාණන් වහන්සේටවත් තිබ්බේ නැත්තම් අපිට කොහොමත් ඒක හරියන්නේ? අපි ඔක්කොම සංඝ කියලා කියන්නේ පොදු කියන අදහස. ඉතින් ඒක හින්දා ඔන්න ඔහොම ආනන්ද හාමුදුරුවොත් එක්ක ඔන්න ඔය වගේ යම් කිසි වැඩපිළිවෙලකට යම් කිසි ආකාරයක සාකච්ඡාවක බුදුරජාණන් වහන්සේ හිටියා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේට සුවපත් භාවයට පත් වුණා. හරි, අද දෙර ජීවිත අධිෂ්ඨානය ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මම පහසුවෙන් ඉන්නේ ඵල සමාවතට සමවැදීමෙන්. හරි, නිමිත්තක් ග්‍රහණය නොකර ඒ ලබාගත්ත ඒ කියන්නේ සියලු අරමුණු නොමෙනෙහි කිරීමෙන්
ඒ වගේම ඒ වේදනාවන්ගේ නිරෝධයට චිත්ත සමාධියට පැමිණ වාසය කරන අවස්ථාවලදී විතරයි මේ ශරීරය සමවත් සුව පිහරණයෙන් පහසුවෙන් ඉන්න පුළුවන් අන්නේ වෙලාවට විතරයි කියලා සඳහන් කරනවා. දැන් මේ කාලේ වෙනකොට තථාගතයන් වහන්සේගේ ඒ ශරීරය සුවපත්භාවයෙන් පහසු විහරණයෙන් ඉන්න පුළුවන් වෙන්නේ වේදනාවන්ගේ නිරෝධ චිත්ත සමාධියට පැමිණ වාසය කරනවාද? අන්න එකල්හි තථාගත ශරීරයේ සමවත් සුව විහරණයෙන් පහසුවෙන් වාසය කරන්න පුළුවන් වෙනවා. බලන්න ඒ தත්ත්වයට පත් උනේ කොහොමද බලන්න පින්වත්නි, මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට ලොකු අවවාදයක් ලබා දෙනවා. මේ වගේ දැන් ලෝකය අභිභවා ගිහිල්ලාද නැද්ද? මේ අපි එන එන වේදනාව විඳින්න වෙලාද නැද්ද? අපිට පුළුවන් වුණාද ජීවිතය අදිෂ්ඨාන කරගන්න කොතන හරි හුළඟේ යන පැත්තටම හුළඟේ ගහගෙන යනවද නැද්ද? අපි කොයි වෙලාවේ මොනව වෙයිද දන්නේ, කොයි වෙලාවේ කොයි විදිය වෙයිද දන්නේ නේද? මේ ස්වභාව ධර්මය අභිභවා යන්නේ, ස්වභාව ධර්මයට හැමලීම යටත් අපි නේද? කය රිදෙනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා, හිත රිදෙනකොට ඒකට ප්‍රතිචාර දක්වනවා නේද? ලෝකේ අභිභවා යාගන්න පුළුවන්කමක් නැහැ. ලෝකය අපිට එතකොට ලෝකය අපිව යට කරගෙන ලෝකයේ තියෙන ධර්ම න්‍යායන් තුල අපි හිර වෙලා සුලසුලංගකට හරියට නිකන් සැඩ පහරකට අහුවෙච්ච ගඟේ වැටිච්ච කෙනෙක් වගේ ගඟ ගහගෙන යන පැත්තට ගහගෙන යනවා අපිත් එහෙමයි. නමුත් මෙතනදී බලන්න බුදුරජාණන් වහන්සේ ආයු සංකාරය අදිෂ්ඨාන කරා නේද? වේදනා නිරෝධ සමාපත්තියට සමවැදිලා සුවසේ වාසය කරනවා. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අවවාදයක් දෙනවා නැවත වාරයක් අපිට. අත්ත දීපා විහෙරත අත්ත සරණා අනඤ්ඤ සරණා. ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්ඤ සරණා. ඒ කියන්නේ දේශනා කරනවා ධර්මය සරණ කොට තමන් සරණ කොට ගන්න අන්‍ය සරණ නැහැ. ධර්මය සරණ කොට ගන්න අන්‍ය සරණ නැහැ කියලා. තමන් සරණ කොට ගන්න අන්‍ය සරණක් නැහැ. ධර්මය සරණ කොට ගන්න අන්‍ය සරණක් නැහැ. හරිද? මොකක්ද මේ කාරණාව එතකොට? බලන්න මෙතනදී සඳහන් කරලා නැහැ බුදුන් සරණ සඟුන් සරණ කියලාවත් නැහැ. එක්තරා සීමාවකින් එහාට බුදුරජාණන් වහන්සේටවත් අපිට සරණ වෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ. මහා සංඝරත්නයටවත් අපිට සරණ වෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ පින්වත්. හරිද? බුදුරජාණන් වහන්සේටවත් මහා සංඝරත්නයටවත් අපිට සරණ වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතන එක සීමාවකින් එහාට කාටද කරගන්න පුළුවන් තමන්ගේ වැඩේ? අන්න අපිට තියෙන මේ මනසක් තියෙනවා, මේ මනස භාවිතා කරනවා මොකක් එක්කද? ධර්මයක් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. ආන් ඒ ධර්මයේ සරණයි මට වෙන පිටක් සරණ නැහැ. හරිද? ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මගේ මනස තමයි මට උදව් කරන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් අයින් කරන්න. තමන්ට තමන් සරණයි, ඒ සරණ සකස් කරගත යුත්තේ උතුම් වූ ධර්මයේ භාවිතයට ගැනීමෙන්. තමන්ට තමන්ගේ සරණ තමයි, ඒ සරණ අපි භාවිතා කරන්න ඒ නිවැරදි පැත්තට තමන්ව යොමු කරගන්න භාවිතා වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ධර්මයේ සරණත් තමන්ගේ සරණත් විතරයි. එහෙම උත්තමයන්ට මේ ස්වභාව ධර්මය අභිභවා යන්න පුළුවන්කම තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? මෙච්චර ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රයන් වහන්සේ නමක්ගේ මෙච්චර ශ්‍රේෂ්ඨ අවවාද අනුශාසනා තියෙන අපි බුදුන් දහම් සඟුන් සරණ දහම් සරණවත් බුදුන් සරණවත් සඟුන් සරණවත් අපිට ගන්න බෑ එක සීමාවකින් එහාට කියලා දේශනා කළ තියෙද්දී මව්ගේ සරණ, පියාගේ සරණ, ස්වාමියාගේ සරණ, භාර්යාවගේ දරුවන්ගේ සරණ, දේවාලවල සරණ නේද? වෙනත් බොහෝ දේවල්වල සරණ පිහිට ප්‍රාර්ථනා කරනවද නැද්ද? ඔන්න වැඩි.
ඒකින්ද තනියම වැඩේ කරන්න පටන් ගන්න ලෑස්ති වෙනවා. මට තියෙන මට තියෙන එකම පිහිට මම නේද? මට ඒ කියන්නේ මමත්වය ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. මේ තියෙන ක්‍රියාකාරීත්වය තමයි මට තියෙන එකම පිහිට. මේ ක්‍රියාකාරීත්වය නිවැරදි දාවටපත් කරන්න මට තියෙන එකම මඟ පෙන්වීම ධර්මය. හරිද? ඔය දෙක විතරක් අපේ ජීවිතයට එකතු කරගෙන කටයුතු කරන්න ඕන. මේ පිළිබඳව අපි තවත් සාකච්ඡා කරමු හෙට දවසේ. මේ කාරණා පිළිබඳව ටිකක් සාකච්ඡා කරලා ඊළඟ කාරණාවට යමු. ඊට පස්සේ අපිට තියෙන්නේ චාපාල චෛත්‍යයේදී සිද්ධ වෙච්ච සිද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න හෙට දවසේ. හොඳයි. එහෙනම් අද දවසේ මේ උතුම් ධර්මය අපේ ජීවිතයට එකතු කරලා දෙන්න නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු ඇත්තන්ට මේ ධර්මය ධර්ම දානයක් විදිහට ලබා දුන්නේ මේ මැදිරියේ මේ වාසය කරන පින්වන්ත පිරිසගේ දායකත්වයෙන්. ඉතින් ඒ ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාම තුර ජනිතුනාව සියලුම පුණ්‍ය ශක්තිය මේ ධර්ම දාන මේ පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත ඒ ධර්ම දානය මේ ආයත ලබා දුන්න මේ මැදිරියේ වාසය කරන පිරිසට උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේත් කල්යාණ මිත්‍ර උපාසක උපාසිකාවන් පිරිසක් කියලා විතරයි. වැඩිම කාලයක් ධර්මයේ දේශනා කරන්න යොදන්න ඕනේ කියලා බාහුබලය යොදලා හරියම්බ කරගත්ත ධනයෙන් අපි වෙන් කරගත්ත කාලය වැඩිම කාලයක් අපේ නංගොත් කිව්වා කියලා කාගේවත් හිතක් සැනසෙන්නේ නැහැ. ඒ බව තේරුම් ගත්ත යහපත් කල්යාණ මිත්‍ර පිරිසක් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාත් අතිපූජනීය බෞද්ධ මාධ්‍යාලය සභාපති දන්නම් කුතරදම් ස්වාමීන් වහන්සේ ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කිරීමත් අපවත් වේදල් නායුනි අරියදම් ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වේදල් සියලු මහා සංඝරත්නයේ ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගැනීම සඳහාත් මේ පින් හේතු වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරන අතර ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේම දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරන තියෙනවා. හැම දිනාම අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අත්තන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනි ලැබේවා. මේ පරිලෝකී අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් අවබෝධය සඳහා මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.